අම්ල පිත්ත. එහෙමත් නැත්නම් කවුරුත් දන්න ගෑස්ට්‍රයිටිස්. නැත්නම් ගෑස් කියන්නේ මහා කරදරකාරී රෝගී තත්ත්වයක්. අද කාලේ තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක මේ රෝගී තත්ත්වය බහුලව දැක ගන්නට පුළුවන්. මේ රෝගී තත්ත්වයට හේතු සහ ගෑස්ට්‍රයිටිස් වලට වැටබඳින්න උදව්වක් වෙන දේවල් කිහිපයක් ගැන කියන්නයි මේ හදන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම කතා කරමු මේ ගෑස්ට්‍රයිටිස් ඇතිවීම කියන එක ගැන. ගෑස්ට්‍රයිටිස් ඇතිවෙන්න හේතු කිහිපයක්ම බලපානවා. ක්‍රමවත් ආහාර රටාවක් නැතිවීම, ක්ෂණික ආහාරවලට හුරුවීම, ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම, ගන්නා ආහාර හොඳින් සැපීමක් නොකර කලබලයට ගිල දැමීම, අධික මත්පැන් පානය, නිතර වමනය කිරීම, ඇතැම් බෙහෙත් වර්ග, මානසික පීඩනය වගේ හේතු නිසා ගෑස්ට්‍රයිටිස් ඇතිවෙන්න පුළුවන්. කුමන හේතුවක් නිසා ඔබට මේ රෝගී තත්ත්වය ඇති වී ඇතිදැයි දැනගන්න ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මීට අමතරව අපි කියන මේ හේතු නිසාත් ඔබට මේ ගෑස්ට්‍රයිටිස් ඇතිවෙන්න පුළුවන්. පළවෙනි එක බැක්ටීරියාමය තත්ත්වය. හෙලිකොබැක්ටර් පයිලොරි කියන ඒක සෛල බැක්ටීරියාව හේතුවෙන් ගෑස්ට්‍රයිටිස් රෝගය ඇතිවෙන්න පුළුවන්. ඊළඟ එක පිත්ත ප්‍රතිවාහය. ආහාර ජීර්ණය පහසු කරවීමට ආමාශයගතව ඇති පිත ආපස්සට ඒම නිසා ගෑස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවෙන්නට පුළුවන්. අවසාන එක බැක්ටීරියා සහ වෛරස් ආසාදන නිසාත් ගෑස්ට්‍රයිටිස් ඇතිවෙන්නට පුළුවන්. ඊළඟට අපි බලමු මෙහි රෝග ලක්ෂණ මොනවද කියලා. බඩේ වේදනාව, බඩ පුරවා දැමීම, වමනය තත්ත්වයක්, නිතර උද්ගීකරණය, අපි කියන්නේ අර ගුඩුස් යනවා කියලා, අන්න එහෙම. පපුව ආශ්‍රිත වේදනාව, බඩ දැවිල්ල, අජීර්ණය, හිස රදේ සහ අම්ල රසට උගුරට එම ගෑස්ට්‍රයිටිස් වල බහුලම රෝග ලක්ෂණ විදියට ගන්නවා. බොහෝ දෙනෙක් ගෑස්ට්‍රයිටිස් වලට එන පපුව ආශ්‍රිත වේදනාව හදවත් රෝගී තත්ත්වයක් කියලා වරදවා වටහා ගන්නවා. මොන රෝගී තත්ත්වයකදී වුණත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වන්නේ මෙන්න මේ නිසයි. ඊළඟට අපි බලමු ආහාර පාලනයෙන් ගෑස්ට්‍රයිටිස් සුව කරගන්න පුළුවන්ද කියලා. මෙය ඔබගේ රෝග තත්ත්වය අනුව වෙනස් වෙන නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි. කෙසේ නමුත් පොදුවේ යම් යම් ආහාර පුරුදු වෙනස් කර ගැනීමෙන් ඔබට ගෑස්ට්‍රයිටිස් රෝගයෙන් සහනයක් නම් ලබා ගන්නට පුළුවන්. මේ රෝගය ඔබට ඇතිවෙන්නට බලපාන හේතු විවිධාකාර නිසා සමහර අයට කිරි ආහාර, එහෙම නැත්නම් ලැක්ටෝස් අඩංගු ආහාර ගැනීමෙන් ගෑස්ට්‍රයිටිස් තත්ත්වය අඩු වෙන්නත්, ඇතමුන්ට වැඩි වෙන්නත් හේතු වෙන්න පුළුවන්. මේ නිසා ඔබට කිරි සහිත ආහාර ගැනීමේදී අපහසුතා ඇති වෙනවාද නැද්ද යන්න ගැන මුලින්ම සැලකිලිමත් වෙන්න. ආහාර පාලනයට අමතරව මානසික සුවතාවය පවත්වා ගැනීම ඉතාම වැදගත් බවත් මතක් කරනවා. ඊළඟට වැළකී යුතු ආහාර පුරුදු මොනවද කියලා බලමු. පළවෙනි එක තමයි ඉක්මනින් කෑම. ගන්නා ආහාර හොඳින් සැපීමෙන් තොරව ගිලීමෙන් වළකින්න. ඒවා දිරවීමට වැඩි කාලයක් ගතවීම සහ අපහසු වීම ආමාශයේ ආම්ලික බව වැඩි කිරීමට හේතු වෙනවා. ඊළඟ කාරණේ තමයි ආහාර වේල් මගහැරීම. විශේෂයෙන්ම උදෑසන ආහාර වේල ඉතාමත් වැදගත්. ප්‍රධාන ආහාර වේල් තුන අවම පැය 6ක පරතරයෙන්වත් ලබා ගන්නට ඕන. අනිත් කාරණේ තමයි චුයින්ගම් සහ බබල් ගම් සැපීම. ගෑස්ට්‍රයිටිස් වලට ඉතාම අහිතකර පුරුද්දක්. චුයින්ගම් හෝ බබල්ගම් සැපීමෙන් කේට ග්‍රන්ථි ක්‍රියාත්මක වී එමගින් මොළයට යවන සංඥා මගින් ආහාර දිරවීමට අවශ්‍ය අම්ලය ආමාශයේ නිපදවීමක් සිද්ධ කෙරෙනවා. නමුත් එය ව්‍යාජ සංඥාවක් නිසා නිපදවෙන අම්ල නිසා ආමාශයේ තුවාල ඇතිවෙන්නට පුළුවන්. අවසාන කාරණේ තමයි පමණට වඩා ආහාර ගැනීම. දිරවා ගැනීමට අපහසු වන තරම් විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමත් කිසිසේත්ම ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට සුදුසු වන්නේ නැහැ. ඊළඟට මම ඔයාට කියන්නම් මේ රෝගයේදී නොගත යුතු ආහාර වර්ග මොනවද කියලා. මේ කියන ආහාර සහ බීම වර්ග වලට අමතරව ඔබට ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්ත්වයක් තිබේ නම් කිරි අඩංගු ආහාර සහ පාන වර්ග වලිනුත් වැළකී සිටීම තමයි නුවණට හුරු. තෙල් සහ මිරිස් අධික ආහාර, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, ඒ වගේම විනාකිරි යෙදූ ආහාර, කෙටියෙම කියනවා නම් අච්චාරු වර්ග, කෝපි සහ චොකලට් බීම,
ඊළඟට ඇල්කොහොල්. සිට්‍රික් ඇසිඩ් අඩංගු ආහාර සහ බීම වර්ග, තක්කාලි සහ දෙහි වගේ දේවල්. ඊළඟට කාබනේටඩ් බීම, හරක් මස්, ඌරු මස් වැනි දිරවීම අපහසු කරන මස් වර්ග. ඒත් එක්කම අධික ශීතකල පාන වර්ග ගැනීම. සිගරට් සහ බුලත් පිටත් භාවිතා කිරීමෙන් වළකින්න. ඉස්සෝ, දැල්ල වගේ උෂ්ණාධික ආහාර සහ ක්ෂණික නූඩල්ස් වැනි ක්ෂණික ආහාර වර්ග කිසිසේත්ම සුදුසු නෑ. එහෙනම් මොනවද ඔබ කන්න බොන්න ඕන? හරි, මම ඒ ගැන කියන්නම් ඔබට ගුණදායක ආහාර වර්ග මොනවාද කියලා. ෆයිබර් අඩංගු ආහාර වර්ග. උදාහරණයක් විදිහට කියනවා නම් කොහිල අල සහ දළු, ඕට්ස්, බ්‍රොකොලි, කැරට් වගේ දේවල්. ඊළඟට කටු සහිත කුඩා මාළු වර්ග. ඒත් එක්කම පළතුරු අතරින් අනෝදා විශේෂත්වයක් ගන්නවා. ඒ වගේම පලා වර්ග ආහාරයට එක් කර ගැනීමත් හොඳයි. මිරිස් වෙනුවට ගම්මිරිස් භාවිතා කරන්න. ඒත් එක්කම බාර්ලි, සව් සහ තැඹිලි වැනි ශරීර උෂ්ණත්වය සමනය කරන ආහාර ඉතාමත් හොඳයි. සිට්‍රික් නොවන ඇපල් සහ ගස් ලැබු වගේ පළතුරුත් හොඳයි. ඒත් එක්කම කැකිරි සහ පිපිඤ්ඤත් ආහාරයට එකතු කරගන්න. සුදු ලූණු සහ උළුහාල් ආහාරයට එක් කර ගැනීමත් වැදගත්. ඒ වගේම එළවලු අතරින් වට්ටක්වලට හොඳ වැදගත්කමක් හිමි වෙනවා. ඒත් එක්කම දියබත් හදලා කන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ වගේම කෝමාරිකා පානයට සහ ආහාරයට ගැනීමට පුළුවන් නම් එය ඉතාමත් වටින ඖෂධයක්. අවසාන වශයෙන් නැවත මතක් කරනවා, ගෑස්ට්‍රයිටිස් රෝගයෙන් වැළකී සිටීමට ඔබට මේ උපදෙස් ප්‍රයෝජනවත් වුණත්, ඔබ දැනටමත් ගෑස්ට්‍රයිටිස් රෝගයට ගොදුරු වූ අයෙක් නම් වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීමත් අනිවාර්යයි. ඉතින් මම කිව්වනේ කෝමාරිකා කියන්නේ මේ රෝගයට දිව්‍ය ඖෂධයක් කියලා. එහෙනම් අපි දැන් බලමු කෝමාරිකා පානයක් හදාගන්න හැටි කොහොමද කියලා. මෙන්න මේ විදියට කෝමාරිකා පිත්තක් අරගෙන හොඳින් සෝදලා පිරිසිදු කරගන්න. මම මේ කපනවා වගේ පොඩි පොඩි කොටස් වලට කපා ගන්න. තුව පිත්තේ මුලම කොටස කපලා අයින් කරගන්න. ඒ කපාගත්ත කෝමාරිකා කෑලි ටික මේ වගේ වතුර භාජනයකට දාලා විනාඩි 10ක් විතර තියෙන්න අරින්න. අපි එහෙම කරන්නේ කෝමාරිකාවල එනවා නැත්තම් තිත්ත රසක්. ඒක නැති කරගන්න තමයි වතුර ඒ විදිහට ටික වෙලාවක් පිඟෙන්න තියලා තියන්නේ. ඊට පස්සේ ඒ පිඟිච්ච කෑලිවල දෙපැත්ත කපලා කොළපාට පොත්ත කොටස අයින් කරලා කොමාරිකා ජෙල් එක ගන්න ඕනි. මේ විදිහට ටිකක් අමාරුයි ලිස්සන නිසා, ඒ නිසා අත කැපෙයි පරිස්සමෙන් කරන්න. තියෙන්නේ අපි එහෙම සුද්ධ කරගත්ත කෝමාරිකා ජෙල් එක. දැන් මේක තව පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ, මොකද බ්ලෙන්ඩර් කරන්න හදන නිසා. දැන් අපි මේ ටික බ්ලෙන්ඩර් කරගමු. දැන් මං ඔන්න වීදුරුවක් අරගෙන ඒකට අයිස් කැට ටිකක් දාලා හදපු කෝමාරිකා ජූස් එක ඒකට එකතු කරගන්නවා. මේ අයිස් කැට තමන්ට කැමති නම් නොදා ඉන්නත් පුළුවන්. මං නම් කැමති අයිස් කැට දාලා බොන්න. මොකද මේකේ කිසිම රසක් නැහැ. ඉතින් කූල් එක තියෙනකොට අපිට මේක හොඳට බොන්න පුළුවන්.
ඉතින් මං ඕගොල්ලන්ට කිව්වනේ අපි මේක හදන්නේ අසනීපයකට සහනයක් ලබා ගන්න කියලා. ඒ කියන්නේ ගෑස්ට්‍රයිටිස් වලටනේ. ඒ නිසා මම මේකට පිරිසිදු මීපැණි තේ හැන්දකුත් එකතු කරනවා. මීපැණි වලට තුවාල හොඳ කිරීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා කියලා මගේ යාළුවෝ දන්නවනේ. ඉතින් මේ ඇලෝවේරා ජූස් එකට මීපැණි දැම්මම ගෑස්ට්‍රයිටිස් නිසා බඩදැවිල්ලක් එහෙම තියෙනවා නම් ඒකටත් සහනයක් ලැබෙනවා. ඉතින් හැමදාම උදේට නැගිටලා මේ ජූස් එක බොන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒත් එක්කම මම මුලදිත් කිව්වා වගේ ඔබ මේ ගෑස්ට්‍රයිටිස් රෝගයෙන් දරුණුවට පීඩා විඳිනවා නම් අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක් මුණ ගැහෙන්න අමතක කරන්න එපා. තව චූටිම චූටි රහසක් කියන්නම්. මේකට දෙහි පළුවකුයි සීනි ලුණුයි එකතු කරලා ගෙදරට එන අමුත්තෙකුට කූල් ඩ්‍රින්ක් එකක් විදියටත් පිළිගන්වන්න පුළුවන්. හැබැයි ගෑස්ට්‍රික් තියෙනවා නම් දෙහි එහෙම දාන්න යන්න එපා. ඉතින් යාළුවනේ වීඩියෝ එක වටිනවා නම් තව කෙනෙකුටත් බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන් ගිහින් එන්නම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ සක්‍රිය කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.